අද අපි ටිකක් සාකච්ඡා පටන් ගමු. මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් මේ වෙනකොට සිදු කරගෙන යන යුක්තිය කියන මේ වැඩසටහන, මේක මේ මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධයෙන්. මේකට දැන් සමහරු මේකට චිත්‍රපටියක් එහෙම කියලා කියනවා, එක එක අදහස් දක්වනවා. සමහරු මේක නීතිය පැත්තේ ඉඳලා නීති විරෝධී මේ මේ ගෙවල් වලට ඇතුළු වීම එහෙම කියලා කියනවා. දැන් අපි කොහොමද මේ දැන් මෙතන මේ මත්ද්‍රව්‍ය මේ වලට එරෙහිව සහ නීති විරෝධී එකතු කරගත්ත වත්කම් පිළිබඳව මේ 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 පොලිසිය විශේෂයෙන් හිතන්නේ රාජ්‍ය ආරක්ෂක මේ මේ රාජ්‍ය ඇමතිතුමා මේ මේ ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමා සහ අලුතෙන් පත්වෙච්ච මේ කියන්නේ වැඩබලන පොලිස්පතිතුමා මේ මේ කරන දේ විවිධ පාර්ශ්ව විසින් කියනවා මේක මේ මාධ්‍ය සංදර්ශනය, මේක නාට්‍යයක් කියලා. ඇත්තරම විය යුත්තේ කුමක්? ඔව්, දැන් ඔය විවේචන තුනක් ඔය දීප්ති කිව්වන එකක් නාට්‍යයක් කියලා කිව්වා. අනිත් එක මේ කිව්වා මේ තෝරු කියන්නේ සාමාන්‍ය අනිකන් මේ තෝරු මෝරු අල්ලන්නේ නැහැ, හල්මැස්සු අල්ලනවා කියලා. අනිත් එක තමයි මේකට නීත්‍යානුකූල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියනවා කියලා. අපි ගත්තොත් මූලික වශයෙන්ම දැන් මේක චිත්‍රපටි කියන එක ගම්කො. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් එහෙම අපරාධ ওই මත්ද්‍රව්‍ය වගේවා සම්පූර්ණයෙන්ම මර්ධනය කරනවා නම් අපේ පොලිසියේ තියෙන ස්ට්‍රෙන්ත් එක මානසික අපි ගත්තොත් ලංකාවේ මේක එක ප්‍රදේශයක තියෙන එකක් නෙවෙයි. අපි හිතමු මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඒත් විතරක් නම් තියෙන්න පුළුවන්. හරි. කොළඹ දිස්ත්‍රික්කේ විතරක් නෙවෙයි මේක සාමාන්‍ය මිලියන 22ක් විතර ඉන්න එකක මේ මේකට ඍජුවම අපි හිතමු විශාල ප්‍රමාණයක් සම්බන්ධයි. ඒක ලංකාව පුරාමත් පැතිරලා තියෙනවා. ඒකට එහෙම වුණත් මේ මේ රටේ තියෙන පොලිසියට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ 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 විදිහට මේක පෙන්නලා මේක පාලනය කරන්න යන්නේ. දැන් අපි ගන්න පිට රටවලත් පොලිසියේ පාරේ ඉස්සරහින් ඉන්නවා කියලා ගහලා තියෙනවා. සමහරට අර මේ අනුරූ වගේව හදලා තියෙනවා. එහෙම තියලා ඒ කරන්නේ ඒ කියන්නේ ඔබ මේ වැරද්ද කරොත් ඔබ මේකට මේ වග කියනවා. ඒ කියන්නේ ඍජුවම ඔබ ඔබ සම්බන්ධව අපි විමසිල්ලෙන් ඉන්නවා. දැන් ඒතකොට මේ ජනමාධ්‍ය මේ මේක යනකොට බොහෝ දුරට ගොඩක් අය බය වෙනවා. කියන්නේ ඒකේ රෂනල් එක ඒකයි. එහෙම නැතුව මේ 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 චිත්‍රපටි වගේ තමයි. හැබැයි මේ මේ ඒකෙන් සෙටප් කරන අදහස තමයි කරොත් අහු වෙනවා කියන්නේ. අනිත් එක තමයි අනිත් කාරණේ තමයි තෝරු මෝරු කියන අල්ලනවා නැත්නම් පොඩි අය අල්ලනවා. මේ අල්ලන්නේ පොඩි අය. පොඩි අය කියලා. සාමාන්‍යයෙන් එතකොට අපිට කවුරු හරි කියන්න ඕනේ එහෙමනම් මේ කවුද තෝරු මෝරු කියලා දන්නව ඇතිනේ. දන්නවා නම් ඒ තොරතුරු පොලිසියට දුන්නොත් පොලිසිය ඇල්ලුවේ නැත්තම් නම් එකම කියන්න ඕනේ. නම් එකම කියන්න පුළුවන්. අනිත් එක තමයි ඒක අනිත් එක තමයි දැන් අපි ගත්තොත් ඩිස්ට්‍රිබියුෂන්. දැන් බෙදා හැරීම ප්‍රධාන වශයෙන් මේ කවුරු ගෙනාවත් වැඩක් නැහැ බෙදා හැරීම ජාලයක් නැත්තම්. කො බෙදා හැරි ඒ කියන්නේ එක මොන මොනවා හරි තැන් තැන් වලින් නවත්තන්න ඕනේ. හරිද? ඒතකොට ඕකෙන් එකක් තමයි මේ බෙදා හැරීම නවත්තන එක. දැන් ඔය හැමතැනටම ගිහිල්ලා බෙදා හැරණේ ඕනේ රේඩ් කරන්නේ. එතන බෙදාහරණායකෙන් තොරතුරු ගන්න පුළුවන් කවුද කවුද මේකට ඔයාට ගෙනල්ලා දෙන්නේ කියලා. එහෙම තමයි යන්න තියෙන්නේ. මොකද උඩගෙන අල්ලන්න බෑ. උඩගෙන රේස් කරන්න බැරි වෙන්නේ වැඩේ කරන්නේ. ඒතන යට ඉඳන් තමයි යන්න ඕනේ. යට ඉඳන් ඊළඟ කවුද කියලා අල්ලන්නේ. ඒ වගේ තමයි මේකත් යන්නේ. හරි මෙහෙම මෙහෙම යනවා. නීතිය පැත්තේ පැත්තෙන් කියන්නේ මේක නීති මේ කියන්නේ රේඩ් කරනවා නම් උසාවි ගිහිල්ලා වරන්තු අරගන්න ඕනේ කියලා. නමුත් මම කියන්නේ දැන් දීප්ති ඒ මට්ටමේ නෙවෙයි අපේ රට තියෙන්නේ. දැන් ගත්තොත් ඒ කියන්නේ සමහර විට ඔය ගැන අදහසක් නැති කට්ටිය. දැන් අපි සමාජයේ පහළ කොටස් එක්ක ඉන්න අයනේ. දැන් අපි ගත්තොත් අපි යන්නේ බස් වල. හරි. අපි කන්නේ සාමාන්‍ය කඩවල් වලින්. හරි. එතකොට අපි රෑ වෙලා පයින් යන්නේ. වගේ ඒක අපි යන්නේ ත්‍රී වීල් වල. වගේ අර ඒ කෙලින්ම ඍජුවම මත්ද්‍රව්‍ය හා සම්බන්ධ ඒ මේ අරගෙන මත්ද්‍රව්‍ය රැගෙන කරන වෘත්තීන් කරන අපි දන්නවා. හරි. ඒතර මේ වතු ආශ්‍රිත වෙන්න පුළුවන්. ඔය හැම තැනම මේක පැතිරලා තියෙනවා. ඒතර මේකේ අර මේ ෆෝමල් විදිහට යන්න බෑ. අද අපිට මේක ඉවත් කරනවා නම් වෙන විදිහකට යන්න ඕනේ. එහෙමනම් අපි කියනවා හදිසි නීතිය පනවන්න ඕනේ. මොකක් හරි ඒ වගේ යෝජනාවක්. හැබැයි මේක ඇවිල්ලා දැන් වෙලා තින්නේ අර මේ එම්බියුලන්ස් එකක් යනකොට නීති සලකන්නේ නෑනේ. හරි ඒ විදිහට ගියොත් පමණයි මේ මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ මම කියන්නේ
ඝාතන කරන එක නෙවෙයි. ඔව්. හරි. ඝාතන නෙවෙයි. ඔව්. ඝාතන අනුමත කරන්නේ නැහැ. ඒ නීති අනුකූලව කළ යුතුයි. හැබැයි මේ මේ හදිස්සි වැටලීම් කරේ නැත්තම් අපි දැන් අපි බයිසිකලයක් නවත්තලා චෙක් කරන්න ඕනේ. ආයි බයිසිකලේ නවත්තලා සර්ච් වොරන්ට් එකක් කරන්න ගිය මනුස්සයෝ චෙක් කරන්නද? ඔව්. හරි. නීති තියෙනවා. හරි. ඒ ඒ මේ නීති දැන් මේ 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 සන්දර්භයට ගලපන්න බෑ. හරි. දැන් අපි ගත්තත් ඔය 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 කතා කරන අය හරි දැන් අපි අපි දන්නවා තව තව human rights violate වෙන එක එක තැන්වල. හරි. මාධ්‍ය ආයතන කියන්නේ කොහොම මාධ්‍ය ආයතන වල ඔය කොච්චර human rights violate වෙනවද? හැබැයි කවුරු කතා කරනවා? ඒවා කතා කරන්නේ නැහැ. මේ මේ වගේ මේ ගොඩක් මේ popular දේවල් මේ මේ මොනවා හරි දෙයක් අපි තුමිය අඬුවත් එක්ක arrest එකක් තියෙනවා නම් ඒ arrest එක cover කරගන්න දේවල් කරන එකක් තමයි පෙනී ඉන්නේ. සහ ඒගොල්ලෝ කියනවා නම් ඒගොල්ලෝ කියනවා නම් අපිට පෙන්නලා දෙනවනේ මේ නීතියට අනුව මෙන්න මේක මෙහෙමයි කරන්න කියලා කරන්න පුළුවන්. ඒගොල්ලෝ එහෙම එකක් කියන්නේ නැහැ. මේ කරන වැඩේ විවේචනය කරනවා විතරයි. මොකද ඒ කියන්නේ මද්ද්‍රව්‍ය වලට සම්බන්ධ වෙලා ඒ විනාශ වෙච්ච පවුල් ඔල මිනිස්සු සම්පූර්ණයෙන්ම කියන්නේ මොකද්ද? දීප්තිර මතක ඇති අර එක වෙලාවක අපි ඔය වගේ මේ රිසර්ච් එකක් කරා අර මේ මිනිස්සුන්ගෙන් අහනවා මතේ මොකද්ද මේ අර එල්ලුම් ගහ දිය යුතුද කියලා. 99%ම කිව්වේ එල්ලුම් ගහ දිය යුතුයි කියලා. ඒක කරේ මද්ද්‍රව්‍ය වලට සම්බන්ධ වෙලා විනාශ වෙච්ච පවුල් වල. ඒතර ඒ පවුල් වල මිනිස්සු කියන්නේ ඒක. හරි. අර තුවාලේ තියෙන කෙනා තමයි තුවාලේ අමාරුව දන්නේ. හරි. අනිත් කට්ටියට මේ මේ ප්‍රශ්නේ දාර්ශනිකව විග්‍රහ කරගන්න පුළුවන්.